සම්බුදු සරණයි. තව කෙනෙකුට ගෞරව කිරීමට හැකිනම් එය උසස් ගුණ ධර්මයකි. එම සිතුවිල්ලත් ඔබේ සිතට සමීප කරමින් අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන විද්‍යුත් පුවත් සංග්‍රහව සුසන්දේශ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළපොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කෙරේ. ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට සහ වාහල්කට්ට මුල්ගල් තැබේ. දින පහකට වරක් ලෝක සිතියම යාවත් කාලීන කිරීමට චන්ද්‍රිකාවක් යොදා ගැනීමට සැලසුම්. මහඑළිය පිළිබඳ දත් නොදත් තතු. තායිලන්තයේ මහා ථූපයේ පිහිටි රත්රන් කන්ද. මුලින්ම දේශීය පුවත්. ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. නූතන සමාජය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය අද දවස තුළ මහත් ඉහලින් සමරනු ලබයි. බෞද්ධ සංස්කෘතියට අනුව නම් දින 365ම කාන්තාවන්ට ගරු කරන කාන්තාවන් මුල්තැනහිලා සැලකෙන දිනයන්ය. ඒ බෞද්ධ සමාජය තුළ යම් පවුලක් මාතෘමූලික තත්ත්වෙහිලා සැලකෙන නිසාවෙනි. එනිසාවෙන් කාන්තාව ගෙදර බුදුන් ලෙස සැලකේ. එමෙන්ම මේ ලෝකය මේ සමාජය දුසරිතෙන් මුදවා යහපත්තනක් බවට පත්කිරීමටත් සමාජයටම දායකත්වේ ලබා දෙන්නේ අම්මාය. එසේ නැත්නම් නිවසේ කාන්තාවය. තොටිල්ල පදවනත ලොවක් පාලනය කරන්නේ යැයි කියන්නේ එහෙනි. අපේ වංශකතා තුළ විහාර මහා දේවිය සෝමා දේවියාදී උදාර චරිත තිබේ. එමෙන්ම බෞද්ධ සාහිත්‍ය තුළ බෝසත් සිරිතෙහි මහා මායා දේවිය, මහා ප්‍රජාපති ගෝතමි, විශාකා උපාසිකාව, සංගමිත්තා තෙරණියෝ වැනි උත්තුංග චරිතයන් හමුවෙයි. එවැනි උත්තුංග චරිතයන්හි විශිෂ්ට චරිත ගුණාංගයන් අධ්‍යතන සමාජයට සම්ප්‍රේෂණය කිරීම අද දවසේදී බොහෝ දෙනෙකු කතා කරන විෂම වූ සමාජය ශෝධනය කිරීමට ඇති එක් බගකි. එහෙයින් ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දවසේදී සමාජයේ සියලුම කාන්තාවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨ වූ එවැනි වීරෝධාර උත්තුංග මාතාවන් පිළිබඳව ළමා පරපුර මෙන්ම තම සමකාලීන සමාජිකයින්ද දැනුවත් කරන ලෙසයි. එය යහපත් වූ අනාගත සමාජයට අද දවසේදී සිදු කරන හොඳම ආයෝජනයක් වනු අනුමානය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළපොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරිණ. කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළපොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලය 2010 වර්ෂයේ ආරම්භ කර මේ වන විට පුස්කොළපොත් පත්තිරු 108කට ආසන්න ප්‍රමාණයක් සංඛ්‍යාංක ක්‍රමයට පිටපත් කර සංරක්ෂණය කර ඇත. දිවයින පුරා විහාරස්ථානවල හා පුද්ගලයන් සන්තකයේ පවතින පුස්කොළපොත් මෙලෙස සංරක්ෂණය කර තිබේ. පුස්කොළපොත් අධ්‍යයනය හා පර්යේෂණ පුස්තකාලය වෙනුවෙන් ඉදිකෙන්නු නව ගොඩනැගිල්ල විවෘත කිරීම ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න මහානාහිම්පාණන් වහන්සේගේ සුරතින් සිදු කෙරිණි. පුස්කොළපොත් පිටපත්කරණයේ කළුමැදීම සහ සංරක්ෂණය පිළිබඳ විශේෂ හඳුන්වාදීමක්ද මෙහිදී සිදු කෙරිණි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත්සිරි අනුනාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති සුනන්ද මද්දුම්බණ්ඩාර මහතා ඇතුළු විශේෂ ආරාධිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී සම්බෝධි මහා විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට සහ වාහල්කඩ උදෙසා මුල්ගල් තැබෙයි. අද උදෑසනයේදුණු සුබ මොහොතින් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ අත්‍යාලංකාර වාහල්කඩ වෙනුවෙන් මුල්ගල් තැබීම සිදු කෙරිණි. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති
පූජනීය දරණාගම කුසලදම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී සම්බෝධි මහා විහාරවාසී ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ මුල්ගල් තැබීම සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මහතා විසින් සිදු කරනු ලැබීය. අභිනව ඉදිකිරීම් සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මහතා, රෝහිණී කරුණාරත්න මෙතිනිය හා රුෂාන් කරුණාරත්න මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරනු ලබයි. මෙම අවස්ථාවට බෞද්ධ මාධ්‍ය ජාලයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය මෙන්ම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ දායක සභාවේ පින්වතුන් රැසක්ද එක්ව සිටියහ. බෞද්ධ රූපවාහිනී නාලිකාවට දස වසරක් පිරීම නිමිත්තෙන් හා එළඹෙන වෙසක් පොහොය නිමිති කොටගෙන විශේෂ පුණ්‍යෝත්සව රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත වෙයි. ඒ පිළිබඳව ගරුතර මහා සංඝරත්නය හා ගිහි පින්වතුන් සුසන්දේශ පුවත් විකාශය වෙත මෙසේ අදහස් පළ කරනු ලැබීය. හැමදෙනාටම තෙරුවන් සරණයි. කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ආරම්භ කරන ලද බෞද්ධ මාධ්‍ය ජාලයට වසර 10ක් සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ මං හිතන්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාම සුවිශේෂී වැදගත් අවස්ථාවක් වෙනවා. මෙවර ජාත්‍යන්තර වෙසක් පුණ්‍යෝත්සවය අපේ ශ්‍රී ලංකාවේ සිද්ධ කරනවා. ඒට සමගාමීව කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ අති ගෞරවනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෙවර වෙසක් උත්සවය සුවිශේෂී අවස්ථාවක් බවට පත් කරගෙන තියෙනවා. විශේෂ පුණ්‍ය කටයුතු ලෞතුරා බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් කරන මහා අසද්දෘස බුද්ධ පූජාව, ඒ වගේම වෙසක් සැරසිරි නිර්මාණ අපේ කලාංග එක් කරමින් මං හිතන්නේ මේ ලංකාවේ කෙරෙන සුවිශේෂීම උත්සවය බවට පත් වෙනවාට කිසිම අඩමානයක් නැහැ. අපේ ස්වාමින් වහන්සේ ඊටාම පුණ්‍යවන්තයි. උන්වහන්සේගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්නට කියලා අපි ආශිර්වාද කරන අතර විශේෂයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයට අවුරුදු 10ක් පිරීම දස වර්ෂ පූර්ණමේ මහා පින්කම ඉතාමත්ම සාර්ථකව සිද්ධ කරගන්නට බුද්ධාදී රත්නත්‍රය අනන්ත සූවිසි මහා ගුණබලය, සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව සැලසේවා, ඒ වගේම ගිහි පැවිදි සියලු දෙනාගේම ආශිර්වාදයත් හැම දෙනාගේම සහභාගීත්වයත් මේ සඳහා අපේක්ෂා කරමින් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ රූපවාහිනී සේවයට වසර 10ක් පිරීම අපි ගොඩාක් සතුටේ. අපි හැමදාම අහනවා බෞද්ධ රූපවාහිනී සේවයට වසර 10ක් පිරීම නිමිත්තෙන්. මම ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම බෞද්ධ රූපවාහිනී සේවය හැමදාම පාසල් යන්න පෙරත් අහනවා. මේ ඒකෙන් මම ඉගෙන ගත්ත ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. ඒකෙන් අපි පන්සිල් රකින්න හැටි, දහම් පාසල් යන්න, ඒ වගේ දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. නාලිකාවට වසර 10ක් පිරීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. පින් දහම් කරගන්න හොඳම අවස්ථාව. අපි බොහොම සතුටුයි. මහානායක හාමුදුරුවන්ට මේට ස්තුතිවන්ත වෙනවා, පින් දෙනවා. ඇත්තටම අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ සම්බෝධි විහාරයේ ඒ ලොකු හාමුදුරුවන්ට. අපිට ධර්මය ගැන මෙච්චර කාලයක් ඇත්තට මේ වගේ අවබෝධයක් තිබුණේ නැහැ. අපිට දැන් ලොකුම අවබෝධයක් ලබා දුන්නා. ධර්මය වෙනුවෙන් මේ ආයතන තව ගොඩාක් දියුණු වෙන්න කියලා මේ අපි ප්‍රාර්ථනා කරනවා. දැන් විවිධ පුවත් විශේෂාංගය. බුදුදහම අන්තර්ජාලයෙන් නොමිලේ උගන්වන පාඨමාලාවක් හාවර්ඩ් සරසවියෙන් ආරම්භයි. බටහිර ලෝකයේ වඩාත් වේගයෙන්ම ව්‍යාප්ත වන ආගමික දර්ශනයක් ලෙස බුදුදහම හැඳින්විය හැකිය. පසුගිය සමයේ ලෝ ප්‍රකට විද්‍යාඥයින් හා කලාකරුවන් රැසක්ද බුදුදහම වැළඳගන්නා ආකාරය දක්නට ලැබුණි. මෙම තත්වයේ තුල ලෝ ප්‍රකට හාවර්ඩ් සරසවිය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බුදුදහම පිළිබඳව අධ්‍යාපනය ලැබිය හැකි
පාඨමාලාවක් ආරම්භ කර තිබේ. මෙහිදී ලෝකයේ ඕනෑම අයෙකුට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ බෞද්ධ දර්ශනය පිළිබඳව නොමිලේ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සලසා තිබේ. මාතර වේරහේන පූර්වාරාම රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කෑගල්ලේ රතන්සාර නාහිම්පාණන් වහන්සේගේ සෙනෙහබර මෑණියන් වූ කේ රම්මැණිකා මාතාව අවුරුදු 103ක් ආයු වළඳා පසුගියදා අභව ප්‍රාප්ත විය. ශාසනාභි වෘද්ධිය වෙනුවෙන් ඇපකැපවී මහා මෙහෙවරක නිරත උදාර ආදර්ශ සම්පන්න බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ජාතියට දායාද කළ කේ රම්මැණිකා මාතාවට අමාමහා නිවනින් සැනසෙන්නට ලැබේවායි බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනා කර සිටී. මහනුවර පිළිමතලාව හලාදිවල සිරි නිකේතනා රාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද රාජසිංහගම තිලකදම්ම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය සහ නව සම්බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය මාර්තු මස 9 වෙනිදා පැවැත්වීමට නියමිතය. කෝරළීම ඉදිකිරීමට යෝජිත අසිරිමත් ශෛලමයේ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම හා සමාරම්භක පුණ්‍යෝත්සවය මාර්තු 11 වෙනිදා පැවැත්වීමට නියමිතය. 30 වරටත් පවත්වන අනුරාධපුර වාර්ෂික පින්කම ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ හා රුවන්වැලි සෑරඳුන් වහන්සේ අභියසදී මාර්තු 9 වෙනිදා පැවැත්වේ. බලංගොඩ ඉලුක්කුඹුර අලුගල්ගේ පළමු අදියරේ කැණීම්වලදී හමු වූ මෝරෙකුගේ දතකින් නිර්මාණය කරන ලද ගෙල පළඳනාවක් ඇතුළු පුරාවස්තු ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවල පිහිටි බීටා ඇනලිටික්ස් විද්‍යාගාරයේ විද්‍යාඥයින් වසර 5500ක් පැරණි බවට කාල නිර්ණය කරමින් තහවුරු කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කරේ ඉරුක්කුඹුර අලුගල්ගේ ගුහාවේ පුරාවිද්‍යා කැණීම්හි නවතම තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. දැන් අවධානය විදෙස් පුවත් වෙත. අප්‍රිකාවේ විශාලම දළ ඇතෙකු සාටාවෝ දෙක ඇතා මරාදමා ඇති බව වාර්තාවේ. සාවෝ ට්‍රස් සත්ව සංරක්ෂණ සංවිධානය පවසන ආකාරයට කෙන්‍යාවේ සාවෝ ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ අප්‍රිකාවේ විසූ විශාලතම සහ වයස්කතම දළ ඇතා විශේදු ඊතලයක් භාවිතයෙන් දඩයක්කරුවන් දෙදෙනෙකු විසින් මරාදමා තිබේ. කෙසේ වුවත් මෙම දළ ඇතා සාටාවෝ දෙක යනුවෙන් හැඳින් වූ අතර ඇතා මියගිය මොහොතේම උගේ සිරුර වෙතට ළඟාවීමට වනෝද්‍යානයේ පිරිසකට හැකිවීම නිසා උගේ දළ යුගල කපා ගැනීමට එම දඩයක්කරුවන්ට අවස්ථාව උදා වී නැත. කෙසේ වුවත් මෙම ඇතා සාටාවෝ දෙක ලෙසින් හඳුන්වා ඇත්තේ 2004 මෙහිදීම ඝාතනය වූ දළ ඇතෙකු සාටාවෝ ලෙසින් හඳුන්වා තිබීම නිසාය. දැවැන්ත දළ යුගලක් හිමිවීම නිසා මෙවැනි ඇතුන් අප්‍රිකාවේ දුර්ලභ ගණයට වැටෙන බවත් තවත් එවැනි දුර්ලභැතුන් 25කට අඩු සංඛ්‍යාවක් පමණක් හඳුනාගත හැකි බවත් පැවසෙන අතර මෙවැනි දළ ඇතුන්ගේ තානාපතිවරුන් ලෙස හැඳින්වෙන බවත් සඳහන් වෙයි. මෙම සාටාවෝ දෙක ඇතාගේ එක දළයක් කිලෝග්‍රෑම් 51.5 බරකින්ද අනෙක් දළය කිලෝග්‍රෑම් 50.5 බරකින්ද යුක්ත වෙයි. ස්වභාව සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර එකමුතුවෙහිවත් IUCU නිකුත් කර ඇති තොරතුරු සහ දත්තානුව දළ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුගිය දශකයේදී අප්‍රිකාවේ ඇතුන් අති විශාල ප්‍රමාණයක් මරාදමා ඇති බවත් ඒ අනුව අද වන විට අප්‍රිකානු මහද්වීපය තුළ වෙසෙන ඇතුන් සංඛ්‍යාව 450,000 සිට 111,000 දක්වා අඩු වී ඇති බවත් සඳහන් වෙයි. වාර්ෂිකව ඇත්දළ වෙනුවෙන් ඇතුන් 30,000 පමණ ඝාතනය වන බවත් IUCU සංවිධානය තවදුරටත් පෙන්වා දී තිබේ.
සැත්කමකින් කැස්පෑවෙකුගේ උදරයේ තිබී කාසි 915ක් ඉවතට ගනී. තායිලන්තයේ පශුවෛද්‍ය කණ්ඩායමක් මුහුදු කැස්පෑවෙකුගේ උදරයේ තිබී විවිධ වටිනාකමකින් යුතු කාසි දහසකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කළහ. බැංකුව නම් වූ අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ගැහැණු සතා සිටි තටාකයට නරඹන්නන් කාසි විසිකිරීමට පුරුදු වී සිටියේ ඒ මගින් වාසනාව උදා වේයයි යන විශ්වාසයෙනි. එසේ වසර ගණනාවක් තිස්සේ මිනිසුන් තටාකයට විසිකරන කාසි කැස්බෑවා විසින් ගිල දමනු ලැබ තිබුණු අතර කාසි රාත්තල් 11ක් කැස්බෑවාගේ කුස තුළ එකතු වී තිබුණි. ශල්‍ය කර්මයක් මගින් කැස්බෑවාගේ කුස තුළ තිබූ කාසි 915ක් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. ශල්‍ය කර්මයෙන් පසු මෙම කැස්බෑවා සුවය ලබමින් සිටින බව වෛද්‍යවරු පවසති. දින පහකට වරක් ලෝක සිතියම යාවත්කාලීන කිරීමට චන්ද්‍රිකාවක් යොදා ගැනීමට සැලසුම්. සෑම දින පහකට වරක් ලෝක සිතියම යාවත්කාලීන කිරීම වෙනුවෙන් පොළොවේ ඡායාරූප ගැනීම මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමේ අරමුණයි. අමරිකානු ඩොලර් බිලියන ගණනක වියදමින් කක්ෂගත කෙරුණු යුරෝ අර්ත් ඔබ්සර්වේෂන් චන්ද්‍රිකාවට සමාන සෙන්ටිනෙල් 2B චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම එම ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මිනිසා සුපිරි මිනිසෙකු කරන මොළයේ විශ්මිත කොටස හඳුනා ගැනේ. සුපිරි හැකියාවන්ගෙන් සමන්විත මිනිසුන් බිහිවීම සඳහා බලපාන මොළයේ වැදගත් කොටසක් පිළිබඳව විද්‍යාචින් කණ්ඩායමක් නව අනාවරණයක් සිදු කර තිබේ. විද්‍යාචින් පවසන්නේ සෑම පුද්ගලයෙකුගේම මොළයේ මෙම කොටස යතුරුදමා සීමා කර ඇති ආකාරයට ක්‍රියාත්මක වීම වැළකී හෝ යම් බාධාවකට ලක්ව ඇති බවයි. යම් පුද්ගලයෙකුගේ මනසේ අදාළ කොටස ක්‍රියාත්මක වන්නේ නම් ඔහු අනුන්ගේ සිත් දැකීම හා විශ්මිත දස්කම් දැක්වීම ආදී හැකියාවන්ගෙන් යුක්ත වන බවද ඔවුන් පෙන්වා දෙයි. සුන්දර පරිසරයකට හිමිකම් කියන මහඑළිය පිළිබඳවයි අද ගවේෂණ පුවත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ පාරිසරික වශයෙන්ුත් භූගෝලීය වශයෙන්ුත් මෙම වන පද්ධතිය විශේෂ තැනක් ගනී. ලොව වන්දනීය පූජනීය පුදබිම් පිළිබඳ තොරතුරු ගෙනෙන විශේෂාංගයෙන් අද ඔබ වෙත ගෙනෙන්නේ තායිලන්තයේ මහා ථූපය පිහිටි රත්රන් කන්ද පිළිබඳවයි. තායිලන්තයේ නකොම්පතොම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහා ස්තූපය උසින් මීටර් 50කට වඩා අධික වන අතර මෙම පුදබිම එක්දහස් නවසය 1964 රත්රන් මිශ්‍ර ගලින් තනවා මෙම චෛත්‍යයට බබලන ස්වරූපයක් ලබා දී ඇති අතර විශාල සීනුවක හැඩය ගන්නා මෙහි තැන්පත් කර ඇති බුද්ධ ධාතු ප්‍රදර්ශනය සඳහා වර්ෂයකට එක් වතාවක් පමණක් විවෘත කරනු ලබයි. මෙම පුදබිම කොටස් දෙකකින් යුක්ත වන අතර උත්තර භාගය රත්තරන් කන්ද ප්‍රදේශයේවත් බුද්ධ නිවහන වන අතර දක්ෂිණ කොටස මහා මාර්ගයකින් වෙන්වී එහි සංඝාවාසද පිහිටුවා තිබේ. මෙම පූජනීය ස්ථානය අවිද්‍යා යුගයට අයත් වන අතර මුල් කාලයේදී එය වට්සකී යනුවෙන් හඳුන්වා තිබේ.
පසුව බැංකොක් යුගයේදී පළවෙනි රාම රජුගේ නියෝගය මත ග්‍රෑන්ඩ් පැලස් ඉදිකිරීම සහ මහානාග ඇලතැනීම සිදුවිය. පළවෙනි රාමා මෙම විහාරස්ථානය වට් සක්‍රට්‍යයන්වෙන් ව්‍යවහාර කොට තිබෙයි. තෙවන රාමරජුගේ නියෝගෙන් රුපත්තරන් කන්ද නිර්මාණය වී ඇති අතර හයවැනි රාමරජු මෙම ස්තූපයට ලංකා ස්තූප ස්වරූපය ලබා දී ඇති අතර රත්රන් කඳු බුදුනෙහි ස්ථාපිත කිරීමටත් කටයුතු කොට තිබෙයි. පසු කාලයකදී මෙම කන්ද රාජකීය කන්ද යනුවෙන් හඳුන්වා ඇති අතර පස්වන රාමරජුගේ කාලයේදී පුදබිමෙහි අභිවෘද්ධිය උදෙසා විශාල කටයුතු රාශියක් සිදු වී තිබේ. සුසන්දේශ විද්‍යුත් පුවත් සඟරාව මෙතකින් නිමවට පත්වනවා. යළිත් හෙට දිනේ හමුවන තුරු ඔබට සම්මා සම්බුදු සරණයි.